ආචාර්ය ප්‍රියල් මාසිංහ මැතිතුමනි, මේ දවස්වල මේ වල්ලපට්ට පිළිබඳ පුදුම උණුසුමන්නේ තියෙන්නේ. ඔබතුමා කරුණා කරලා වල්ලපට්ට පිළිබඳ නීතිමය තත්ත්වය මේ ඔහේ තියෙන ගහේ වටිනාකම කියන්න පුළුවන්ද? ඔබ දන්නවද මේ වල්ලපට්ට කියන වදන එහෙම නැත්නම් මේ වල්ලපට්ට නම් හඳුන්වන වෘක්ෂය අපි අසා තියෙනවා. මේ නම අපිට හුරු පුරුකුයි. මේට මේ පට්ට වල්ලපට්ට කියන නාමය ලැබිලා තියෙන්නේ ඈත අතීතයේ සිටින ශ්‍රී ලංකාවේ අපේ ගොවිතැනේදී වගේ මේ රැහෙන් ලබා ගැනීම සඳහා මේ ශාකී පොත්ත තමයි භාවිත කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් විශේෂයෙන්ම මේ බුලත් ගොවි මහත්තුරු ඒ බුලත් වට්ටිය සෑදීම සඳහා එහෙම නැත්නම් බුලත් අසුරලා ප්‍රවාහනය කිරීම සඳහා සාදා ගන්න ලද වට්ටිය මේ වල්ලපට්ටා රැහෙන් අරගෙන ඈත අතීතයේම ඇදුවයි. ඉතින් මේ සුවඳ විලවුන් නිෂ්පාදනය කරලා තියෙන ඒ කැබැලි නැත්නම් වල්ලපට්ටා ශාකී කඳ කැබැලි අරගෙන මේ සමහර දාලා තමාගේ අත් බෑග් වල දමාගෙන තමයි අරගෙන ගියේ. ඉතින් මේ වෙනකොට සුවඳ විලවුන් නිෂ්පාදනය වෙලා තිබෙනා වූ වල්ලපට්ටා කඳක කිලෝග්‍රෑමයක් රුපියල් 50,000ක පමණ සාමාන්‍ය වෙළඳපොළ මිලකට අලෙවි වෙන බව අපිට දැනගන්න ලැබී තිබෙනවා. ඒ වගේමයි සුවඳ විලවුන් නිෂ්පාදනය කරාට පස්සේ එහෙම නැත්නම් ඒ සුවඳ විලවුන් කුඩා බෝතලයක් රුපියල් 104ක් 105කට වගේ තමයි විශේෂයෙන්ම කාන්තාවන් මේ ස්වභාවික සුවඳ විලවුන් වර්ගයේ භාවිත කරන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ වල්ලපට්ට ශාකයට අද ආර්ථික වටිනාකමක් ලැබිලා තියෙන්නේ. නමුත් අපි මේක අත්වසෙම නිවැරදි ලෙස එහෙම නැත්නම් ඉති ආර්ථික වටිනාකම තවම අපි ප්‍රයෝජනට ගන්න බවක් පෙන්වන්නේ නැහැ. දැන් අපි දේශයක් වශයෙන් රටක් වශයෙන් වහාම කරන්නට තියෙන වැඩේ තමයි මේ වල්ලපට්ට ශාකයේ ආර්ථික වැදගත්කම හඳුනාගෙන ඒ සුවඳ විලවුන් නිෂ්පාදනය වෙලා තියෙන එහෙම නැත්නම් ප්‍රයස්ගත ශාක වලින් ඒ නිලගතතර කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක බීජ මගින් පැල කරගන්න පුළුවන්. ඒක නිල වශයෙන් රාජ්‍ය වශයෙන් මෙහි වෙළඳ වටිනාකමට සරිලන මුදලක් රට ඇතුළත ලැබෙන පරිදි ලබා ගන්න.